ඔබත් එක්ක සිටින්නේ අග්නි ප්‍රොඩක්ෂන් ඉතින් ඉදිරිපත් කරන තවත් එපිසෝඩ් එකක් සමගින් අද අපිත් එක්ක ඉන්න චිත්‍ර කලාවෙන් ගොඩක් ලෝකෙ ජයගත්ත කෙනෙක් දැක්කම ඔයාලා අඳුරනවත් ඇති සාජ් ආයිබෝ ඉතින් අපි සාජ් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්නේ මේ චිත්‍ර කලාවේ ජීවිත ගමන ගැන ඉතින් සාජ් චිත්‍ර කලාවේ වගේ ඔයාගේ චිත්‍ර කලාවේ ආයන්න කොහොමද ඔව් ඇත්තම දැන් චිත්‍ර කලාව ගත්තොත් ඒක අයන්නක් නැහැ. ඔය කොහොමද අයන්නක් නැහැ කියලා කියන්නේ? ඔව් මෙහෙමයි. කියන්නේ චිත්‍ර අපේ චිත්‍ර කතාවක් ගත්තොත් ඒකේ අයනු එහෙම ගොඩක් තියෙනවා. නමුත් චිත්‍ර කලාව ගත්තොත් ඒක තියෙන්නේ චියන්න. චියන්නක් කිව්වේ ඔව් චියන්න කිව්වේ ඇත්තනම මම ඒ චියන්න කියන්නේ ඉගෙන ගත්තේ ඇත්තනම අපේ ආච්චි අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනවා. ඇත්තට අපි ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න ඕනේ නම් අපි කිව්වා මෙතුමාට මෙතුම ඇඳපුවා තියෙනවා නම් අපිට අරන් එන්න කියලා කට්ටියට පෙන්වන්න. මෙතුම අපිට අරන් ගවිත් තියෙනවා. අපි බලමු මෙතුමා ඇඳපුවා කිව්ව. ඔව් මම අරගෙන ආවා මම ඇඳපුවා කිව්ව. ඒ දින්නේ මම ඇඳපුවා. තමයි මේක. මේක. ඔන්න කෙනෙක්ට දැක්කහම තේරෙනවා මේකේ කලර් ගොඩක් නැමි නිර්මාණ සීනේ කලාව ගැන කට්ටිය දන්නවා මට කියන්න බෑ මේක ඇත්තටම මේ චිත්‍රයේ මේක ඇත්තටම තමයි ඉන්නෝනේ හරි මේ මොකක්ද මේක ඇත්තටම මම පෙන්වු කරේ මේ ගස් ලබුන ගස් ලබුන චිත්‍රයක් තමයි මම ඉන්නේ හරි මේ අපි ඊළඟ චිත්‍රය යමුනේ ඔව් ඔතන තියෙනවා තව ඇත්තටම මේක දැක්කම අපිට කවුරුත් අඳුර චරිතයක් ඉන්නේ YouTube එකේ ගොඩක් ප්‍රසිද්ධයි. ඇට් එක ගුවම නම දන්නවා. මචන් මේක වෝටර් කලර්ස් වගේ දෙයක් යොදාගෙන ලස්සනට ඇඳලා තියෙන චිත්‍රයක්. නැහැ. මේක මේ පැත්තේ තමයි මේ චිත්‍රය තියෙන්නේ. ඒකේ දැක්කම. ඔව්. කවුරුත් ඇත්තටම වැඩි දකින්න නැති නිර්මාණයක් තියෙනවා මෙතන ගෙනල්ලා ඒක ඇත්තම තමම මොස්තරයකට දුඹුරු පාටින් වගේ වටේට මොස්තර ගියපු නිර්මාණ මයිදන් එක ස්ලිපර් ආර්ට්ස් නේද නෑ මේ එහෙම එකක් නෙමෙයි මේක ඇත්තම මේ මම මේ දවස්වල මේ අර හැමති කෙනෙක් එක මේ වැඩ කරනවා ඉතින් මේ දවස්වල මම කැලෑවක් කපනවා මේ ඉතින් අර ඒකදී වැඩ කරනකොට මම දාපු සෙලපු දෙක පොඩ අර මඩග ඇවිලා ඒකයි ඔව් මේ ඇත්තටම අපේ කාලේ කිමින් කිවි ලං වෙනවා අපිට මේ වැඩසටහන අවසන් කරන්න. අපි ඇත්තටම මෙතුමගේ චිත්‍ර නිර්මාණ ගොඩක් දැක්කා. ඒ වගේම කලා නිර්මාණ දැක්කා. හරිම නිර්මාණාත්මකයි. ඉතින් අපි සමුගන් හදන්නේ අපි ස්ටුඩියන් දෙනවා අපේ වැඩසටහන සමගින් උනාට. ඉතින් අපි තවත් මේ වගේ වැඩසටහනකින් හමු වීමේ අදහසින් අපි සමුගන්නවා. එහෙනම් අයිබෝවන්.